බලන්න ඔබ පින්දුනි කොච්චර පෙලිමින් නිදහසේ නරගල අරගල ගෙදල හිටියද කියලා. අද ඔබ කම්පැනි එකක ඩිරෙක්ටර් කෙනෙක් නේද? අද ඔබ ලොකු ආයතනයක මැනේජර් කෙනෙක් නේද? කොහොම පෙලිමක් තියෙන්නේ නැද්ද? ওই තරම් පෙලිමින් නිදහස වෙන කටයුතු කරන්. අද ඔබ පාසලක විදුහල්පතිවරයෙක් නේද? අද ඔබ දරුවෙගේ අම්මා කෙනෙක් නේද? කොහොම පෙලීමක් තියෙන්නේ නැද්ද බින්දුනේ පෙලීමෙන් නිදහස වෙන ඔච්චර අ르ගලයක් කරන්. ගෙදර තට්ටු කීයද? ඊරෑ කෑවේ ෆ්‍රයිඩ් රයිස් නේ? අපි දන්න වාහනේ ලොකු එකන්නේ දුව ඉන්නේ එංගලන්තේනේ. අනාථයෝ නෙමෙයිද? ඉතින් ඔබට දැනෙන්න ඕනේ බුදුහාඳුර කියලා කියන්නේ කවුද කියලා. මරණ බින්දුනේ මගේ ජීවිතේට මේක ගලපද්දී මගේ හදවතට දරන්න බෑ පින්නේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මොන තරම් උත්මෙන්ද කියලා. මම වෙලාවට බුදුහාඳුර ගැන හිතන එක නවත්තනවා. බුද්ධානුසතිය වඩාගෙන ඉඳලා මම වෙලාවකින් නවත්තනවා. මට එතනින් යන්න බුදුහාඳුර ගැන හිතන්න බෑ. මොකද ඊට වඩා හිතුවත් වින්නතනේ මෙහෙම ඉන්න බෑ. උන්වහන්සේගේ ශ්‍රී පාද මූලයේ පිටින් පෙරලි පෙරලි අඬන වැඳ වැටෙන්න හිතෙනවා. මට ඉන්න බෑ වින්නතනේ ඒක විදිහකට. මම කොහේ හිටපු කෙනෙක්ද කොහොම හිටපු කෙනෙක්ද ඔබව ගොඩ දාන භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨයද කියලා හිතලා බලන්න පින්වතුනි. බාන ඔබ හැමදාම උත්තර හැවේ වැරදි දේවල් කර කර. ඔබේ gedara තරම ඔබේ පෙළීමේ තරම ඔබේ කාරකයේ තරම මොකද? ඔබේ පෙළීමේ තරම ඔබේ කැම පිඟානේ තරම මොකක්ද? ඔබේ පෙළීමේ තරම. ඔබේ ෆ්‍රිජ් එකේ තරම ඔබේ පෙළීමේ තරම. ඔබ ගිහපු රටවල් ගාන තරම ඔබේ පෙළීමේ තරම. කර්මස්ථානයක්. ඔබේ අල්මාරියේ තියෙන ඇඳුම් තරම ඔබේ පෙළීමේ තරම. ඔබේ ඔෆිස් එකේ තියෙන තට්ටු ගොඩක් උඩින්නේ ඒකේ තරම මොකේ තරමද කියන්න කියන්න පෙළීමේ තරම. ඔබේ කොණ්ඩේ දිග තරම ඔබේ කොණ්ඩේ පාට තරම පෙළීමේ තරම. ඔබ මේ වෙනකොට කීපු සින්දු තරම මොන තරමද? පෙළීමේ තරම. බලපු චිත්‍රපටි තරම මොන තරමද? පෙළීමේ තරම. ඔන්න ওই තරම් තරම් වලින් පින්විතින් බුදු පියාණන් වහන්සේ බව නිදහස් කෙරෙව්වේ. කරපු අභිසංකාර පින්ේ තොර තෝංචියක් නැතුව. පින්විතින් ඕකෙන් නිදහස් වෙන්න ඔබට හම්බෙච්ච එකම අවස්ථාව මේ පින්දින ආයෙ තව සසරට නම් තව කල්ප කෝටි සතසහස්‍රයකට පින්දින ආයෙ නම් මේ වගේ chance එකක් හම්බෙන්නේ නැහැ. අபிසංකාරයෙන් නිදහස් වීමමයි ශාන්ත, අபிසංකාරයෙන් නිදහස් වීමමයි ප්‍රණීත කියලා කියන පින්දින තවත් ශාස්ත්‍රඥ වහන්සේ නමක් ඔබට මුණ ගැහෙන්නේ නැහැ නැහැ නැහැමයි. ඔය හම්බුණා හම්බුණාමයි පින්දින ආයෙ නම් හම්බෙන්නේ නැහැ හැම ශාස්ත්‍රවරයෙක්. අනෙක් සියලුම දෙනා ඔබට කියන්නේ කරහං කරහං තව කරහං. අනෙක් සීලුම දෙනා ඔබට කියයි පින්න ඔය තරම මදි තව තරම් කරහන්.
ආයෙනම් ওই වගේ උත්මේක හම්බෙන්නේ නැහැ පින්වතුනි. කෝටියක් මව්වරුන්ගේ ගුණේ කැටි කරගත් උත්මේක පින්වතුනි ඊට ওই ආයෙනම් හම්බෙන්නේ නැහැ ඔය හම්බුනාමයි. කෝටියක් පියවරුන්ගේ ගුණේ කැටි කරගත් උත්මේක පින්වතුනි හම්බුනාමයි ආයෙනම් හම්බෙන්නේ නැහැ. ඔබේ පිළීමේ තරම දැකගත් උත්මේක පින්වතුනි ඔබේ පිළීම දුරු කරගන්න ඔය අවවත් දුන්නේ. ඔය ධර්ම දේශනා කරේ අபிසංකාරය නම් අට්ඨියති හරායති jigucchati මයි පින්වතුනි. ආයෙක ගැන නම් අහන්න දෙයක් නැහැ. ඔන්නෝක අවබෝධ කරගත්ත පින්වතුනි ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයා ඒකාන්තයෙන්ම පින්වතුනි පිබිදෙනවා. ඒකාන්තයෙන්ම පිබිදෙනවා. මොකද ඒ කෙනාට අවබෝධ වෙනවා පින්වතුනි අபிසංකාරයෙන් නෙමෙයි උත්තරේ කියලා. මෙච්චරක අபிසංකාරේ වඩන්න 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 තිබහ හිඟිටු මනුස්සයර මොකද උනේ? තවත් තිබහටපත් වුණා. මැලවිච්ච මනුස්සයා තවත් මැල වුණා පින්වතුනි. පිබිදෙන අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මැලවිච්ච මනුස්සයා තවත් මැල වුණා. හැබැයි ගෞතමයන් වහන්සේගේ දහමක් අහන්න හම්බුණා. මේ දිවා රෑ දෙකෙහිම පින්වතුනි හෙවත් ආස්වාදයේ දැනෙන වෙලාවටත්, පිළීම දැනෙන වෙලාවටත් ඔබට වඩන්න මගක් දේශනා කරා. ලාභ කීර්ති ප්‍රශංසා එන වෙලාවටත්, අලාභයේ අයස නිന്ദා වෙන වෙලාවටත් ඔබට මානසිකාරය කරන්න දෙයක් උන්වහන්සේ ලබා දුන්නා. අන්න ඒකයි මේ දිවා රෑ දෙකක් ගැන කතා වුණේ. ප්‍රයවස්ථා දෙකෙහිදීම පින්දුරුම මානසිකාරය කරේ මොකද්ද කියලා පින්දුනේ ඔබ කල්පනා කරලා බලන්න. එදා මානසිකාරය කරන්න මොකද්ද? අද මානසිකාරය කරන්න මොකද්ද? ඔන්න ඔය දහම ඔබට දුන්නා නම් පින්දුනේ ආන් එදාට මේ හැකිලිලා මැලවිලා තිබ්බ මන ප්‍රබුද්ධ වෙනවා. ආන්නදා පින්තුනේ මේ භවය නෙමේ උත්තරේ, භවයේ උදුරල දාන එකයි උත්තරේ කියලා ඔබට වැටහෙන්න පටන් ගන්නවා. දැන් ඔබ බුදුහාමුදුර කියන්නේ කවුද කියලා අඳුනනවා නෑ. බුදුහාමුදුර කියන්නේ මොකක්ද කියලා අඳුනනවා. දැන් පින්දුන ඔබ දහම කියන්නේ මොකද්ද කියලා හඳුනනවා. දැන් ඔබ සංඝයා කියලා කියන්නේ මොකද්ද කියලා හඳුනනවා. මොනතරම් මහා අනන්ත අප්‍රමාණ ගුණ සම්භාරයක්ද පින්දුන ඔබට බඩගින්න නිවන්න බත් දුන්න අම්මා තාත්තා වගේද පින්වතුනි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ? ඔබට ඇඟට වස්ත්‍රයක් දුන්න අම්මා තාත්තා වගේද පින්වතුනි මහා සංඝයා කියලා කියන්නේ? ඇඟට වස්ත්‍රයක් දාන්න සිද්ධ වුණා පින්වතුනි පුළුවන් වුණා නෙමෙයි. ආය ඇඟට වස්ත්‍රයක් දාන්න නොදැන් අවශ්‍ය නැති තැනට ඔබව පත් කරන පිරිසට කියනවා පින්වතුනි බුද්ධ ධම්ම සංඝ රත්නය කියලා. ආය ඇඳුම් ඕනේ නැහැ. ආය කෑම ඕනේ නැහැ. ආය බෙහෙත් හේත් ඕනේ නැහැ. ආය ඉන්න හිටින්න තැන් ඕනේ නැහැ. ආය කාර් ඕනේ නැහැ. ආය ළමයි ඕනේ නැහැ. ආය ඉගෙන ගන්න ඕනේ නැහැ. ආය එක්සෑම් පාස් කරන්න ඕනේ නැහැ. ආය ෆ්‍රයිඩ් රයිස් හදන්න දුක් විඳින්න ඕනේ නැහැ. ආය ඕවර් ටයිම් කරන්න දුක් විඳින්න ඕනේ නැහැ. ආය වීකෙන්ඩ් වැඩ කරන්න ඕනේ නැහැ. ආය දුම් හිඳැල්ල බලන්න යන්න ඕනේ නැහැ. ආය රට යන්න ඕනේ නැහැ. ඔය ඔක්කොගෙන් ඔබ නිදහස්. සුගත තථාගතයන් වහන්සේට පින් සිද්ධ වෙන්න. ආරේ මහා කලණ වැටට පින් සිද්ධ වෙන්න. අනේකයන් මම ඔබට කිව්ස ඇති කිව්වේ මේ මහා ගුණයන්හි මේ මහා ගුණ සම්භාරයක් බුද්ධ ධම්ම සංඝ කියලා කියන්නේ. අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ පින් ওই ගුණ අපි තුල ඇති කරගන්න. ඉතින් මම පැවිදුනේ වෙන වැඩ වෙන මුකුත් වැඩක් නැති නිසා නෙමෙයි. මම පැවිදුනේ පැවිද්දර තියෙන කැමැත්තටත් නෙමෙයි. මම පැවිදුනේ පින්වතුනේ මගේ හිතේ තිබ්බ මොකද මහා පෙළීමක්. ඒ පෙළීමට මම උත්තර හෙව්වා. හම්බුන්නේ නැහැ. මගේ අසරණකමටයි පින්වතුනි මම පැවිදුනේ. පින්වතුනි මම පැවිදුනේ මගේ අසරණකමට. වෙන කරන්න දෙයක් නැති නිසා. ඉගෙන ගත්තා පින්වතුනි ඇති වෙන්නම් ඉගෙන ගත්තා. හරි ගියේ නැහැ. සල්ලි හම්බ කරා ඇති වෙනකන් සල්ලි හම්බ කරා හරි ගියේ නැහැ. යහළු ලිහිළු ඇසුරු කරා ගැහණු ඇසුරු කරා හරි ගියේ නැහැ. කෑව බිව්ව හරි ගියේ නැහැ. ලෝකේ වටේ සැරිසරුව පින් හරි ගියේ නැහැ. වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ පින් උතුනේ. ආන් ඒ නිසා මම පැවිදුණා.
මොකද කරන්න තියෙන එකම එක දෙයයි වෙන එකක්වත් කළ වැඩක් නැහැ අනික හැම උත්තරයක්ම මිරිඟුවක් පස්සේ දුවන කාන්තාරයේ අතරමං වෙච්ච එකේ කරන දෙයක් අට්ඨීති හරායති ජිගුච්ඡති ඒකයි මේ දෙමාපියන්ට කියන්නේ පින්වතනේ ඔබට අපි අවුරුදු 14ක් දෙනවා ඔබ දන්න විදිහට ওই දරුවගේ පිළිම දුරු කළද අද ඉපදුන දරුවගේ පිළිම නැසන්න අපි ඔබට අවුරුදු 14ක chance එකක් දෙනවා පොඩි කාලේ නෙමෙයි ඔබට අවුරුදු 14ක් දෙනවා ඒ දරුවගේ පිළිම දුරු කළද බැරි නම් සතියකට ගෙන් අපි සතියෙන් කළ දෙනවා ඔන්න ඔකයි challenge එක පෙරදෙන්න ඔබට අවුරුදු 14ක් දෙනවා පින්වතනේ කරන්න අවුරුදු 14ක් අපි ගාවගෙන තියන් දවස් 7ක් ඔබට අවුරුදු 14කින් කරන්න බැරි දේ තියෙනතනේ අපි ඔය දරුවට කියලා දෙනවා පුතේ ඔය බාල්දිය පිරෙන්නේ නැත්තේ ඔහුගේ අර හිලක් තියෙන නිසා කියලා ඔබ මෙච්චර කල් කියලා දුන්න ඔබේ දරුවන්ට හිල් තියෙන බාල්දි පුරවන්න ඔබ ඒක පුරව ගත්තද එන අනික් උන්ට කියන්නේ පින්තුනේ පව්වේ දරුවෝ ඔබේ අතට ඇවිල්ලා පින්තුනේ දරුවෝ ඔබ දිහා බලාගෙන ඒ දරුවට තේරෙන භාෂාවෙන් කිව්වේ අම්මේ මේ බාල්දියක් තියෙන මං පුරවන්න හදනෝ 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 පිරෙන්නේ නෑනේ ඔබ කිව්වා තව ටිකක් try කරන්න මගේ පුතේ තව ටිකක් try කරන්න මම දන්න විදිහත් පුතාට මම කියලා දෙන්නම් මගේ පුතේ ඒ විදිහට try කරලා බලන්න තාත්තයි මා ඒක තුල අපි මේ try කරන අපේ බාල්දිත් පුරව ගන්න පුතේ අපේ බාල්දි පුරව ගන්න තමයි උඹත් මෙහාට ගෙනාවේ පුතේ උඹවම හරි අපේ බාල්දි පිරෙයි කියලා හිතලා එහෙනම් හරිනම් පෙලීම දුරු කර ගන්න දන්නේ නැති දෙමාපියන් දරුව හදන්න දෙන්න හොඳ නැහැ ඒ කියන්නේ කොටින්ම සතුටෙන් ඉන්න දන්නේ නැති දෙමාපියන්ට දරුව හදන්න දෙන්න හොඳ නැහැ ඇයි ඒ දෙමාපියන්ට පුළුවන් ඒ දරුවට සතුට හද වෙන විදිහ කියලා දෙන්න පුළුවන් වේද ඔබම මට දවසක් කිව්වා උපාධියක් නැති ගුරුවරයෙක් ගාවට ඔබ යන්නේ නැහැ කියලා උපාධියක් ගන්න යනවද යනවද නෑ ඒ ගුරුවරයා ගාව තිබිය යුතු අවම සුදුසුකම තමයි ඔබ ගන්න උත්සාහ කරන උපාධිය ඒකවත් නැති ගුරුවරයෙක් ගාවට ඔබ යාවිද නෑ ඔබේ දරුවා ආවේ සතුට හොයාගෙන සතුට තියෙන දෙන්නෙක් ගාවටද ආවේ එනයි දරුවා ගෙනව මේ ලෝකෙට ඔබ දහම අවබෝධ කරගන්න නම් තියෙන දින එකේ නෙමෙයි දරුවෝ ටෝන් එකක් හදන්න අවුරුදු 14ක් ඒ දරුවට කියලා දෙන්න ඔබට කාලය දෙනවා අවුරුදු 14ක් ඔබ දන්න විදිහට දරුවව සතුට කරවන්න එක එක જાති එක දේවල් කරන්න කොච්චර කාලෙද පොඩි කාලෙ නෙමෙයි අවුරුදු 14ක් ඒ අවුරුදු 14 ඉවරච්ච දවසට 14 වෙනි උපන්දිනේට දරුවගේ එකන් එන ආරාමෙට ඇවිල්ලා සතියක් තියලා බලන්න ගිය සතියේ පැවිදි පින්කමක් තිබ්බා එංගතනේ ඒ දරුවන්ගේ අම්මලා ගෑස්වල කඳුළු තිබ්බා. පින්ගෙන පැවිද්දට කෙනෙක්ගේ හිත හැදෙන්නේ නැහැ. ඒ මනුස්සයර තියෙන මහා දරුණු හිතක් නම්. සුන්දර හදවත් තියෙන අයට තමයි තියෙන පැවිද්දට එන්න හිතෙන්නේ. තමන්ගේ දෙමාපියන්ගේ හිත රිද්දවන්න ඕන කෙනෙක්ට පින්වතුනි ඒ කියන්නේ ඕමනාවෙන් තමන්ගේ දෙමාපියන්ගේ හිත රිද්දවන්න ඕන කෙනෙක්ට කවදාකවත් පැවිද්ද වෙන විදිහක් නැහැ. ඒ පැවිද කොහොමවත් පිහිටන්නේ නැහැ පින්වතුනි. ආවත්. අපේ ආරාමේ නම් එහෙම අවසර දෙන්නේ නැහැ කාටවත්. ඒ කියන්නේ ඕමනාවෙන් තමන්ගේ දෙමාපියන්ගේ රිද්දවන්න ඕන කට්ටිය. එහෙම නිවස දේවල් කරන්න බැනලා යන්න. අම්මල එපා කියද්දී දේවල් කරන්න. දෙමාපියන්ගේ හිත රිද්දවන්න. ඉතින් කවදාකවත් කෙනෙක් පැවිද්දට එන්නේ නැහැ පින්වතුනි ඕන කියන චේතනාවෙන්. දැන් එනවා ඔබ හිතලා බලන්න. මම දැන් අපි තරම් දෙමාපියන් ගැන වටිනාකම කියන මම නම් වෙනත් දහමක් අහලා නැහැ. මම ගොඩක් බණ අහපු කෙනෙක් නෙමෙයි වෙන වෙන තැන්වල ඒ නිසා මම දන්නේ නැහැ. නමුත් මම නම් අපි තරම් ගුරු හාමුදුරන් වහන්සේ තරම් මේ අනෙක් ස්වාමීන් වහන්සේලා තරම් දෙමාපියන්ගේ වටිනාකම ගැන කිය කිය ඒ දෙමාපියන් තමන්ගේ වෙන යුතුකම් වගකීම් සියල්ල මිටු කරන්න කියලා කියන පිරිසක් ගැන මම නම් මීට කලින් අහලා නැහැ.
එන හිතලා බලන්න පින්වතුනි මේ ආරාමයේ ඇවිල්ලා කෙනෙක් දරුවෙට පැවිදි වෙන්න හිතනවා නම් ඒ දරුවා හොඳටම දන්නවා නේද මේ මගේ දෙමාපියන්ගේ ඇස්වල ওই නැගෙන්නේ මහා පුදුම දුක්ගින්න කියලා. ඔය ඇස්වල නැගෙන කඳුළු හැම බිඳුවක් ගන්න පින්වතුනි පිටිපස්සේ තියෙන දුක මේ දරුවා අඳුරනවා. නැතුව නෙමෙයි පින්වතුනි. එහෙනම් හිතලා බලන්න එච්චර දෙමාපියන්ගේ ඇස්වලට කඳුළු දිදී තමන්ගේ දෙමාපියන් මෙච්චර අඬනවා මෙච්චර රිදිලා කියලා දැන දැනත් පින්වතුනි ඒ දරුවට පැවිද්දට එන්නම ඕන කියලා හිතනවා නම් ඒ දරුවා කොයිතරම් පීඩාවකට පත් වෙලා ඇද්ද? ඒකන මගේ දෙමාපියෝ අඬද්දිත් එයා එපා කී කී අඬද්දිත් මට වෙන කරන්න දෙයක් නැහැ අම්මේ තාත්තේ මම පුදුම පීඩාවකට පත් වෙලා ඉන්නේ මට මේ පීඩාවෙන් නිදහස් වෙන්න ඕන. ආන් ඒකයි මම මේ පැවිද්දට යන්නේ. හිතලා බලන්න පින්නේ තමන්ගේ දෙමාපියන්ගේ ඇස්වලට කඳුළු දීලා කෙනෙක් පැවිදිලා එනවා කියලා කියන්නේ ඒ දරුවා මොනතරම් පීඩාවක හිටපු කෙනෙක් වෙන්නේ නැද්ද? වෙන කිසිම දෙයකට පින්නේ ওই දරුව කවදාකවත් දෙමාපියන්ගේ ඇස්වලට කඳුළු දෙන්නේ නැහැ. වෙන කිසිම දෙයකට. මම ඒක අත වෙලා කියන්න. එන්න කලින් කොහමද දන්නේ? ආවට පස්සේ නම් පින්නතනේ. මේ දරුවන්ට අපි දහම දේශනා කරාට පස්සේ මේ දරුවෝ දහම අවබෝධ කරගත්තට පස්සේ පින්නතනේ ඔබ කිව්වනම් පුතේ ඔය කෙල්ලව කසාද බඳින්න එපා. හොඳමයි අම්මේ. දුවේ ඔය සම්බන්ධයෙන් උඹට ගැළපෙන්නේ නැහැ. හොඳමයි අම්මේ. පුතේ ඔය රසාව කරන්න එපා වට ගැළපෙන්නේ නැහැ ඔක. හොඳයි අම්මේ. ඔබ කියන ඕනම දෙයකට හා කියයි. ඕනම දෙයකට හා කියයි. එක තැනක විතරක් ඒ දරුවා පින්න අසරණ වෙනවා. ඒ තමයි පුතේ පැවිද්දට යන්න එපා. අම්මේ මං අසරණයි. අවුරුදු ගාණක් මං අම්ම ගාව හිටියා තාත්ත ගාව හිටියා ආපු දවස් නම් මං අම්මටයි තාත්තටයි කිව්වේ අම්මේ මාව සතුටු කරන ක්‍රමේ මට කියලා දෙන්න. තාමත් මට ඒක ඇහුන්නේ නැහැ. හැබැයි මට ඒක බණපදයක් ඇහුණා. ඒකෙන් මට අවබෝධ වුණා මේ රාග දේශ මොහ මගේ හිතේ තියෙන තාක්කල් කවදාකවත් මට නම් සිහියෙන් ඉන්න හම්බෙන්නේ නැහැ. කවදාකවත් මට නම් සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. අම්ම මට රාගය ශේ කරන බණ කියන්නේ මං ඉන්න. මගේ ද්වේෂ මෝහ ශේ කර ගන්න අම්ම මට බණ කියන්නේ මට මග වඩන්න උදව් කරන්න මං ගෙදර ඉන්න. එහෙම නැත්තම් මට යන්න වෙනවා මේ. ඒ තුන නසා ගන්න හැටි කියලා දෙන. ඒ සංඝයා වහන්සේගේ රැකවරණයට. ඔය කවුරුත් පින්වතුනි පැවිද්දට එන්නේ ඔබ රිද්දන්න නෙමෙයි. ඔබ හිතනවාද පින්නේ මම මගේ දෙමාපියෝ දෙන්න රිද්දවල පැවිද්දටයි කියලා. ඔය එක දරුවෙක්වත් එහෙම එන්නේ නැහැ පින්වතුනි. ඒ දරුව පැවිද්දට එන්නේ ඒ උන්ට දින අසරණකමට. මොකද වෙන එක දෙයක් කරලා වැඩක් නැහැ. අபிසංකාර වත අට්ටි යති හර ඇති jigucchati කියලා තේරලා පිටින් පැවිද්දට එන්නේ. කරා 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 තේරුම්න්නේ නැහැ. කොච්චර පිරෙව්වත් හිස්. කොච්චර හුලං ගැහුවත් හිස්. කොච්චර වතුර ගැහුවත් හිස්. කොච්චර දිව්වත් තාම හම්බුන්නේ නැහැ එක දිය බින්දුවක්. දිව දවසින් දවස තිබහ වැඩි වුණා මිසක් කවදාකවත් මාත්‍රයක්වත් තිබහ අඩුුන්නේ නැහැ. පින්තුනි පව්වේකුම්. ඒ ආපු දවසින් නම් පින්තුනි දරුව ප්ලෑන් ගහනවා තමන්ගේ දෙමාපියන්ට මේ දහම අවබෝධ කරලා දෙන්න. අප දන්නේ එකලොස් හැවිරිදි අපේ පුංචි හාමුදුරන් වහන්සේ නමක් ඊයෙල මම මුගේ හැල කියනවා. අපේ හාමුදුරනේ උන්වහන්සේගේ අම්මා නිරන්තරයෙන් ආරාමයට යන්නේ කෙනෙක්. අපේ හාමුදුරනේ අපේ අම්මා ඔබ වහන්සේ නිරන්තර හැමදාම මුණ ගැහෙන බලාගෙන ඉන්නවා. නමුත් ඔබ වහන්සේට කරදර කරන්න කැමති නිසා ඇවිල්ලා කතා කරන්නේ නැහැ ඔබ වහන්සේට. මොකද ගොඩක් පිරිස ඇවිල්ලා වන්දනා කරලා කතා කරලා ඇද්දි ඔබ වහන්සේ ගොඩක් මහන්සි ඇති කියලා හිතලා. උන්වහන්සේ කියනවා ඒ නිසා අපේ හාමුදුරනේ මම දැන් ප්ලෑන් එකක් ගහනවා අම්මට උදව් කරන්න කොහොමද කියලා. පින්වතුනේ අවුරුදු 11යි වයස. ඒ පුංචි හාමුදුරන් වහන්සේ මට කියනවා අපේ හාමුදුරන් ඔබ වහන්සේ මට අවසර දෙනවා නම් මං අම්මගේ අර පොත මාක් කරන එක අරන් බලන්නද? අම්ම ටික් දාලා තියෙන ඒවයි වැරදි දාලා තියෙන ඒවා බලලා මං අම්මට උපදෙස් දෙන්නද? මං කිව්වා අපේ හාමුදුරනේ සාදු සාදු. ඔබ වහන්සේ තනියෙන් නෙමෙයි. ඔබ වහන්සේ ගණිත සහෝදර ස්වාමීන් වහන්සේලා දෙන්නත් එකතු කරගෙන ඔය වැඩේ කරන්න කියලා. අපේ පුංචි සංගරක්කිත හාමුදුරුවෝ.
බලන්න පින්න මේ කෙනෙකු ගුරු හඳුර කියන්නේ. ඔබ දරුවෙක් පින්න ශාසනයට දුන්නා නම් ඒ ගන්න හුස්ම පොදක් ගන්න පින්නේ දරුවට තේරෙනවා මට මේ දායාදේ ලබා දුන්න පළවෙනි පුරුද්දක මගේ අම්මයි තාත්තයි. මම එයාට කොහොම හරි යහපත කරලා දෙන්න ඕන. ඒ දරුවන්ට මතකයි පින්නතේ දරුව පැවිදරේදී ඔබ ඇස්සල තිබ්බ කඳුළු. ඒ දරුවන්ට මතකයි පින්නතේ ඔබේ කකුල් දෙක අල්ලලා වැඳපු අන්තිම වෙලාවේ. ඔබේ දරුවට අත දික්කලා ආශිර්වාද කරපු හැටි. පුතේ මගේ ඇටලේ නස්ලේ මස් නහර කිඳා බැහැලා තියෙන උඹට තියෙන ආදරේ. මට දරා ගන්න බෑ දරුව මගේ මේ හදවතේ නැගෙන මේ ගින්දර. නමුත් උඹට යහපතක් කරන්න මම උඹට යන්න දෙනවා. ඒ මහා සීහනාදේ පින්වතුනේ දරුවන්ට මතකයි. ලීලියක් එක ගියා නෙමේ පින්වතුනේ. පුදුම හැඟීමකින් මේ ස්වාමීන් වහන්සේලා කටයුතු කරන්නේ. මට මේ හැම ස්වාමීන් වහන්සේ නමක් ගැනම අප වෙන්න පුළුවන් පින්වතුනේ. පුදුම කැක්කමක් තියෙන තමන්ගේ දෙමාපියෝ ගැන. තමන්ගේ ගුරුවරු ගැන. තමන් ලබන සුවය, තමන් ලබන නිදහස හැමෝටම දෙන්න උත්සාහ කරන්නේ. අපේ බඩගින්න නිවන ඔබ සීල දෙනාට මේ නිදහස දෙන්න උත්සාහ කරන්න. අපිට හෙවන ගහලා දෙන ඔබ සීල දෙනාට මේ නිදහස දෙන්න උත්සාහ කරන්න. මේ ඇඟට සිවුරු කඩ පෙරවපු ඔබ සීල දෙනාට මේ නිදහස දෙන්න උත්සාහ කරන්න පින්වතනේ. පුදුම කැපකිරීමකින් මේ සීල දෙනා වහන්සලා කටයුතු කරන්න. මම ඒකට අප වෙනවා. ප්ලෑන් ගහනවා පින්නේ දවස ගානේ. මොනවද අපිට තවත් කරන්න පුළුවන්? මොනවද තවත් කරන්න පුළුවන්? මෑර බණ කියද්දි නිින්ද යනවා අපි හඳන මොකද්ද අපි කරන්නේ මේ පින්වතුන්ට? අපි කොහෙතනද බ්‍රේක් එක දෙන්න ඕනේ? පැය දෙකෙන්ද පැය තුනෙන්ද? පැය දෙකෙන් දුන්නොත් පැය තුනෙන් දුන්නොත් එදින ඒ තරමට ගණන් බලනවා පින්වතුනි. මේ කලන වැටේ ස්වභාවය පින්වතුනි ඔය. මොකද රාගගින්න, ද්වේෂගින්න, මෝහගින්න නිවැරදි තමයි පින්වතුනි තේරෙන්නේ. රාගය කියලා කියන්නේ මොන තරම් ගින්නක්ද කියලා. ඒක නිවෙන්නේ නැත්තම් මාත්‍රයක්වත් ඒ මනුස්සයට තේරෙන්නේ නැහැ රාගය කියලා කියන්නේ ගින්නක් කියලා. නත්ති රාගෝ සමන්නග්ගී කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා පින්වතුනි. නිකන් හිතේ විශ්වාසෙට නෙමෙයිනේ කිව්වේ. මේ රාගය තරම් ගින්නක් නැහැ කියලා. රාගය තරම් ගින්නක් නැහැ බින ඔබ හිතන් ඉන්නව නම් බඩගින්නයි ගින්න කියලා ඔබට වැරදිලා. ඔබ හිතන් ඉන්නව නම් පින් ඉන්න හිතන ගයක් නැති එකයි ගින්න කියලා පින් ඔබට වැරදිලා. බුදුහාමුදුරුවෝයි දේශනා කරේ රාගය තරම් ගින්නක් තවත් නැහැ කියලා. ආල්බර්ට් ඇයින්ස්ටයින් නෙමෙයි පින්දුන ඔබ දේශනා කරේ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ. තණ්හා උපදින හිතක් හිතක් ගන්න ඔබ පෙළනවා කියලා පින් තථාගතයන් වහන්සේ දේශනා කරේ. අවිද්‍යා අන්ධකාර ඔබ ඉන්න තාක් කල් පින් ඔබ ගිනිගෙන දැවෙන බව බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. හිතේ විශ්වාසයට නෙමෙයි දන්න නිසායි දේශනා කරේ. ඔබ ගෞතම ශ්‍රාවකයන් වහන්සේ නම බවට පත් වෙන්නේ කවදද? අභිසංකාරය තුළින් සතුට ආස්වාදයේ හොයපු ඔබ ඔය ආස්වාදයේ අභිසංකාරයේ තිත තියන්නේ කවදද? ඕකේ තියෙන නිර්ර්ථක ස්වභාවය අවබෝධ කරගන්නේ කවදද? ඔය අට්ටි යති වෙච්ච හරායති වෙච්ච දිගුච්චති වෙච්ච වැඩ පිළ නවත්තන්නේ කවදද? ඕක කරන්න කරන්න අම්මේ, ඕක කරන්න කරන්න තාත්තේ, ඔබ අනාතයෙන් අනාතත්වයටයි ඔය යන්නේ. ඕක උත්තරේ නෙමෙයි ප්‍රශ්නෙට. අද ගිනි ගන්නවා නම් ඔබ හෙට දෙගුණයක් ගිනි ගන්නවා අபிසංකාරයකින් උත්තරේ හොයන්න ගියොත්. අද පිච්චෙනවා නම් ඔබ දෙගුණයක් පිච්චෙනවා හෙට අபிසංකාරයකින් උත්තරේ හොයන්න ගියොත්. ඕක නෙමෙයි ප්‍රශ්නේ උත්තරේ. උගුර ලේරහ වෙනකන් හරි කියන්නම්. ඕක නෙමෙයි ප්‍රශ්නේ උත්තරේ. ඔබට එපා වෙනකන් කියන්නම්. ඕක නෙමෙයි ප්‍රශ්නේ උත්තරේ. අහලහල ඇති වෙලා ඔබ මෙහෙට එන එකත් නවත්තයි. ඒත් මං පිඳුනේ කියනවා ඕක නෙමෙයි ප්‍රශ්නේ උත්තරේ කියලා. අபிසංකාරයෙන් නෙමෙයි ප්‍රශ්නේ උත්තරේ. යම් අபிසංකාරයක සමතයක් ඇතනම් ඒමයි ශාන්ත, ඒමයි ප්‍රණීත. අවිද්‍යා තණ්හා දෙක ඔබේ හිතේ රජින තාක් කල් පින්තුන ඔබට හිතෙන්නෙම නෑ අபிසංකාරයේ උත්තරය කියලා පින්න ඔය අවිද්‍යාවට ගහන්න පින්තුනි. අන්තිම හුස්ම බිඳුව දක්වා පින්න අවිද්‍යාවට ගහන්න.